ඉතින් අදත් ජේනි වෙච්චා channel එකට ඕගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අද මම පෙන්නන්නේ ඕගොල්ලන්ට කොහොමද අපි අලුත් අවුරුද්දට ලෑස්ති වුණේ කියලා. ඉතින් මම මගේ බබාලා දෙන්නට මේ විදිහ ඇඳුම් දෙකක් මෙහුවා අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඒ වගේම දැන් ඕගොල්ලන්ට මේ පේන්නේ අපි අලුත් අවුරුද්දට අපි කොහොමද කෑම මේසෙ ලෑස්ති කරේ කියලා. ඉතින් මම තනියෙන් පුළුවන් විදිහට මං ආස දේවල් කිහිපයක් හදලා ඒ වගේම අනිත් දේවල් තව කඩිනුත් අරගෙන ඒ විදිහට තමයි මම මගේ අවුරුදු කැවිලි මේසෙ ලෑස්ති කරේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මං හිතුවා කොහොමද අපි මේ එක්ස්පීරියන්ස් එක ගත්තේ කියන එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ දැන් පේන්නේ මම මගේ දුවට මහපු ගෞමේ ඒ විදිහට කොහොමද මම ස්ටෙප් බයි ස්ටෙප් කරේ කියලා. නමුත් මේකෙදි මම ඔයගොල්ලන්ට මුලින් ඉඳලා ඇඳුමක් මහන විදිහ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මමත් බිගින කෙනෙක්. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ දේවල් හැමදේම YouTube එකෙන් ඒ වගේම හොඳට Google කරොත් ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන අච්චු ඒ හැමදේම හොයාගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේන්නේ මම කොහොමද මගේ පුතාගේ ෂර්ට් එකේ චිත්‍රයක් ඇන්දේ කියන එක. ඉතින් මම මේක ඔන්ලයින් බලලා ඊට පස්සේ මට පුළුවන් විදිහට මම ඇඳලා ඊට පස්සේ ෆැබ්‍රික් පේන්ට් වලින් කලර් කරා. මම දැන් මේ මුං කැවුම් එකට තමයි පැණි රත් කරලා තියෙන්නේ. ඉන්දර චුට්ටක් අඩු කරලා මුං පිටි හාල් පිටි ටික එකතු කරගත්තා. කරලා මේක හොඳට මික්ස් කරගන්නවා. මේ මං හදන විදිහට ඔයගොල්ලන්ට කවදා හරි ඉතුරු වෙන මෙමරි එකක් විදිහට ඒ දේවල් විතරයි. ඉතින් ඒ හින්දා මම ඔයගොල්ලන්ටත් කියන්නේ එක දෙයක් ඇට්ලීස්ට් කොකිස් එකක්වත් හදන්න. ඒක ඇත්තටම හරි වටිනවා. දැන් මේ මෙතනදී මම මේ ටිකක් මේක නිකන් පෑන් එකක් වගේ එකක් ගත්තා. එකක් තමයි ගැඹුරු තෙලේ වදිනකොට තෙල් ගොඩක් ඕනේ. අනිත් එක මෙහෙම පැතලි එකක් ගත්තාම අපිට එකපාර ගොඩක් දාන්න පුළුවන්. මේ මැලේ අච්චාරුවක් හදන්න යන්නේ. මේකේ මම අරගෙන තියෙනවා මොනවද රට ඉඳි සුදු ලුණු ඉඟුරු ගම්මිරිස් එතකොට මිරිස් ලුණු කරදමුඟු කෑල්ලක් එතකොට කුරුඳු කෑල්ලක් ඒ වගේම අබ චුට්ටක් දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. විනාකිරි චුට්ටක් දාලා දැන් මම මේකට තව විනාකිරි චුට්ටක් දාලා මේක ටිකක් හොදලා වගේ මේකට එකතු කරනවා. මේ විදිහට තමයි මම මැලේ අච්චාරු එක හදන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දට අනිවාර්යෙන් මැලේ අච්චාරුවක් හදනවා. මොකද සිංහල අච්චාරුවට පැපුල් අරවා මේව හොයාගන්න බෑ. මෙහි ඉතින් මැලේ අච්චාරුව තමයි ලේසිම. මේක ටිකක් හොඳට නටන්න දෙන්න ඕනේ. ඊට අමතරව සීනි චුට්ටක් දාන්න ඕනේ. සීනි චුට්ටකුත්
දාලා මේක හොඳට රත් කරගන්න ඕනේ. චුට්ටක් විනාකිලි චුට්ටක් දානවා. දාලා මේක බුබුලු දානකොට එළවල් මේ ලුණු කැරට් ඒ ටික එකතු කරගන්නවා. සමහර අය නම් මේක උණු වතුරේ දාලා ගන්නවා. ගොඩක් කල් තියා ගන්න ඕනේ නම් නමුත් මේ විදිහටත් ප්‍රශ්නයක් නැහැ. මම හදන්නේ මේ ඩේට් කේක් එකක්. ඉතින් මම මෙතන බටර් ටික එතකොට සීනි පිටි දාලා මේ මිශ්‍රණය හදාගෙන තින්නේ. ඒ වගේම මෙතන තියෙනවා මම මේ දවසක් දාලා තිබ්බ බේකින් සෝඩා වල පෙඟින්න දාලා තිබ්බ රටේදී. ඉතින් එතකොට රටින් හොඳට soft වෙලා එන. ඉතින් මේක තමයි මම හදන ඩේට් කේක් එක. දවසින් දවස තමයි එක එක ಜಾති හදලා ලෑස්ති කරගන්නේ. මොකද බබාලත් එක්ක නැත්තම් ඔක්කොම එක දවසේ කරන්න ටිකක් අමාරුයි. මේක ඊට පස්සේ හොඳට mix කරලා මම මේකට කජු ටිකකුත් දානවා. මේකට කජු අහුරකුත් දානවා. කජු හැපෙද්දි රහයි. දාලා මේක හොඳට mix කරලා වැනිලා ටිකක් almond essence ටිකකුත් දානවා. ඒකෙන් තමන්ගේ කැමැත්ත අනුව දාගන්න පුළුවන්. මේ වගේ තැටි එකට දාලා 185 උෂ්ණත්වයේ විනාඩි 40ක් 45ක් වගේ හොඳ සුවඳක් එනකන් හදා ගන්නවා. අන්තිම දවසේ තමයි මම කොකිස් සහ කැවුම් හැදුවේ. මොකද කොකිස්ුයි කැවුනුයි ෆ්‍රෙෂ් වලට තියා ගන්න නම් අන්තිම දවසේ හදන්න ඕනේ. එතකොට තමයි ඒක හොඳ රහට තියෙන්නේ අපිට අවුරුදු දවසේ පාවිච්චියට ගත්තී. සාමාන්‍යයෙන් ඉතින් කොකිස් රෙසිපි එක නම් අපි හැමෝම දන්නවා. ඒක හරිම ලේසි හාල් පිටි වලින් හදන්න තියෙන. ඉතින් මෙහි අපිට කඩවල් වලින් හාල් පිටි ගන්න තියෙනවා පැකට්. මම එහෙම අරගෙන තමයි කොකිස් මිශ්‍රණේ ඒ වගේම කැවුම් මිශ්‍රණේ හදාගත්තේ. මම කැවුම් හදන්නේ හිම ලුකුවට දන්න කෙනෙක් නෙමෙයි. මගේ 3-4 වෙනි පාර වගේ තමයි මේ කැවුම් හදන්න දුන්න උත්සාහය. ඉතින් මට ඇතිවෙන්න මම හදාගත්තා. මං හිතනවා මට හොඳට අවුට්කම් එකක් ආවා කියලා. ඊට පස්සේ මම මෙතනදී කරන්නේ මම මේ හදාගත්ත මිශ්‍රණය හොඳට මාළු ටික ටූනා ටික හොඳට ඒක දවටලා මේ කිහිල් කොලේ නැත්තම් මැටි හට්ටියේ තියෙනවා හොඳට ඒක අර ඒ සාරෙන් දැවටුවාම උගලොන්ට මේක ඇත්තටම දවසක් විතර තියන්න පුළුවන් නම් තවත් රහයි. නමුත් මම නම් එදාම හැදුවා. මම මෙතන බටර් කේක් එකක් හැදුවා. අයිසින් කරමින් ඉන්නේ. ඉතින් පොඩි කේක් එකක් හැදුවා අවුරුද්දට අපි කට්ටියට. දැන් මම මේක තව අයිසින් ටිකක් තියනවා. මේකෙන් ඩෙකරේට් කරගන්න හදන්නේ. ඉතින් මේ විදිහට තමයි අන්තිමට මම ෆොන්ඩන්ට් වලින් පහනක් ඒ වගේම අරලිය මල් කිහිපයක් හදාගත්තා. හදාගෙන ඉවර වෙලා මගේ බටර් කේක් එක උඩින් මම ඒවා තියලා ලස්සනට ඩෙකරේට් කරගත්තා. ඉතින් මං හිතන ඕගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ලොකු දෙයක් හදනවා මට හදන ස්ටෙප්ස් කියලා දෙන්න තරම් වෙලාවක් තිබුණ නෑ මේ වීඩියෝ එකෙන්. නමුත් මං හිතුව කොහොමද අපි අවුරුද්දට ලෑස්ති වුණේ කියන එක මේකෙන් පෙන්නන්න. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.